asanawant pinnotuni ada nikini purpasraswak utum podini ma palamin masudanam apa kanti ma shanti naik sauni dat tun lokagre anat nat mahakarunik angi ras lothru amamaniyan wahansita pujo pahara wasin virindu kipayak gayana karanna රන්දරනක ඉඳගෙන පින්බරණය විඳගෙන සංසාරය කෙටි කරගමු තුන් සරණය වැඳගෙන තුන් සරණය වැඳගෙන සුන්දර මග මායමි රම්මුනි ගුණ ගාවමි පින්බර ජනයින් සැමදෙන දම් සිසිලෙන් ආවමි සිසිලෙන් ආවමි ලෙලදී දම් රස පිරි ගලමින් පහළට හැරි ගලන ජලය සිල් සුවඳයි නිරංජන ගම්තිරි නිරංජන ගම්තිරි පහත් බවක් නොම ලබා මහත් කුසල් ලැබ සොබා රහත් තයත් වැඳ වැටුණනි දොහොත් මුදුන් තබ තබා දොහොත් මුදුන් තබ තබා නෙකට යොදා දම් කැට ලකට බෙදා දුන්නට එකට යොදා අත් වඳිනෙමි දුකට වෙදා නං අට දුකට වෙදා නං අට රිදන විට මාරයා සුද්ධ මගක හිමිගියා බුද්ධ සමිදු මම නමදිමි ඉද්ද කපුරු මල්තියා ඉද්ද කපුරු මල්තියා බුද්ධ වදන් සුද්දෙට සද්ද නගල රිද්මිට ඉද්ද සමම් පිංච පුදමි බුද්ධ පාද පත්මිට බුද්ධ පාද පත්මිට බුද්ධ පාද පත්මිට බොහෝම ස්තුතියි පින් සිද්ධ වෙනවා ගුණදාස අයියේ ඔබ අද උතුම් පොහොය දින පිරිදු සුරල් කිහිපයකින් බුදු ගුණ ගායනා කරමින් අපේ වැඩසටහනට හොඳ ආරම්භයක් ලබා දුන්නා. හිතවතුනේ පුරා වසර ගණනාවක් තිස්සේ අපිට ඔබේ ආලින්දනයෙන් හැකියාව ලැබුණේ ඩයලොග් සමාගම හින්දා කියන එක මා හැමදාමත් කියනවා වගේ අදත් කියනවා. ඒ වගේම මේ රටේ රූපාණී හඳුන්වලා දුන්න අප ආයතනයේ ගරු සභාපතිතුමන් ශාන් වික්‍රමසිංහ මැතිතුන් බොහොමත්ම ආදරයෙන් සිහිපත් කරනවා. වැඩසටහනේ නිෂ්පාදක මංජුල ශාන්ත මහත්මියත් බොහොමත්ම ආදරයෙන් සිහිපත් කරනවා. අල්ලිස් මහත්මයා සස ප්‍රවීණ ජේෂ්ඨ කලාකරුවන් සමගින් තමයි විවිධත්වයක් අරගෙන තමයි අපි මේ උතුම් පොහොය දින ඔබේ නිවහනට පැමිණලා තිබෙන්නේ. අපි ආරාධනය කරා විශේෂිත පුද්ගලයෙකුට ශ්‍රී ලංකාවේ ගායන ශාස්ත්‍රයේ ඉතාම මීට වඩා ඉහළට යන්නේ කොහෙටද යන්නට පුළුවන් උපරිම තලයට ගියපු ප්‍රවීණ ජ්‍යෙෂ්ඨ ගායන ශිල්පියෙක් තමගේ කලා දිවියට ගායන දිවියට 1978 දී ආරම්භ වන මේ පාතබන මේ සංගීත දිවියට අවුරුදු 40ක් පිරීම නිමිත්තෙන් සැප්තැම්බර් 7 වෙනිදා බොහොම ලස්සන දැවැන්ත ප්‍රසංගයක් ඉදිරිපත් කරනවා. කුඩා දරුවන්ගේ ඒ වගේම මැදිවියේ මහලුවේ මේ හැම කෙනෙක්ගේම තරුණ තරුණියන්ගේ හැම කෙනෙකුගේම සිත් දිනා ගන්නට පුළුවන් ගායන ශිල්පීන් ශ්‍රී ලංකාවේ සිටින්නේ අතලොස්සයි. ඒ අතරින් වැජබෙන ගායන ශිල්පියා මොහුයි. අපි ඒකයි ඔබට ආරාධනය කරේ. අමතක කරන්න බෑ ජාතික තරුණ සේවා සභාව. එහි අපිට ලබා දුන්නු ඒ මුතු කැට අතර ඉදුලන මේ මුතු කැටය. චන්ද්‍රසේන හෙට්ටියාරච් මහත්මිය ආයිබවන් අයියේ කොහොමද අයියේ අවුරුදු 40ක් ගියා අයියට තාම 25යි වාගේ බොහොම සතරේ නේ කියන්නේ. ඇත්තම අවුරුදු 40ක් කියන්නේ පොඩි කාලයක් නෙමෙයි. ඉතින් මේ කාල සීමා තුළ ආපස්සට හැරිලා බලනකොට මම ආපු ගමන හරිම කටුක අද්දකේ තිබුණත් බොහොම සුන්දරයි ආපහු බලනකොට. මොකද ඒ අද්දකේම තුලින් තමයි අනාගතේ
හැරගස ගත්තේ. ඉතින් බොහොම සතුටෙනවා මේ ගමන මට මෙච්චර අද්දක් එන්න ලැබිච්ච එක ගැන. දැන් මොකද්ද මේ සැප්තැම්බර් 7 වෙනිදා කරන්න යන දෙවන්ත වැඩේ? අපිට අත්තරොල දකින්නවා, විවිධ නාලිකාවල දකින්නවා, සමාජ ජාල වෙබ් සයිට්ස් වල දකින්නවා. මුදුම වැඩක් කරන්න යන්නේ ඉඳලා ඉඳලා අමුතු විදිහේ වැඩසටහනක් කරන්න සූදානම් වන්නේ. ඔව්, ඇත්තම දැන් මේ ප්‍රසංගය මම අවුරුදු 40ක් පුරාවටම ගායනා කරපු ගීත ටික අරගෙන ඒ ගීත වලින් ඔරියන්ටල් සහ වෙස්ටර්න් කියලා කොටස් දෙකකට වෙන් කරලා මොකද ඔරියන්ටල් ගීත අහන්න, ඒ කියන්නේ සර්පිනායකක්, තබ්ලා එකක්, ෆ්ලූට් එකක්, වයිල් නිවා සිතාර එකක් මේ වගේ සංගීත භාණ්ඩ සංකලනය කරගෙන සින්දු අහන්න පුළුවන් අපේ රසික පිරිස ඉන්නවා, වැඩිපුර ඉන්නේ අය. ඊට අමතරව වෙස්ටර්න් පැත්තේ ගීත අහන්න පුළුවන් නව පරපුරේ තරුණ තරුණයන් ඉන්න. මේ දෙගොල්ලන්ටම මැච් වෙන ආකාරයට තමයි මේ ප්‍රසංගය මම සංවිධානය කරේ. අලුත් පදරචකයන්ගේ ගීතත්, ඒ වගේම බන්දුල ජයසිංහ මහත්මයා මෙතන ඉන්නවා, එතුමා ලියපු පැරණි කාලේ අපිට ලස්සන සින්දු දීලා දුන්නා. ඒ ගීතත් මේව එකතු කරගෙන අවුරුදු 40ක සංවත්සරය සෙනෙහසේ ගී අසිරිය. මොකද මම ඉස්සෙල්ලාම ගායනා කරේ තවලම්ම පියනවා කියන ගීතය. ඒ තවලම් ගමනේ තවමත් තවලමේ හිමීට යනවා. ඉතින් සැප්තැම්බර් මාසේ 7 වෙනිදාට 6:30ට මේ තවලමට ගොඩ වෙන්න මගේ රසිකයන්ට මහරගම තරස්වාස භාවයේ යොමු රංගහලට එන්න කියලා මම ආරාධනා කරනවා. අයියට වැඩි පුරුදු නැතුව දෙහි නේද මහරගම? වැඩි නැහැ. හොඳයි, ඒ වගේම අපේ ආදරණීයතුන් අපි නැවතතාවක් ආරාධනා එන්න මේ සොඳුරු කලාකරුවාගේ මේ දැවැන්ත ප්‍රසංගයට සහභාගී වන්න. ඒ හින්දාම තමයි අපි ඔහුට, ඒ වගේම බන්දුල අයියට, ඒ වගේම චන්දසේනයගේ කියන්නක මම හඳුනන දෙනකොට කවුද ඉන්නේ කියලා. ඒ වගේම අපි ආරාධනය කරා විශේෂඥ වෛද්‍ය අනිල් ජයසේන මහත්මයා ආයිබුවන් ඔබතුමන්. කොහොමද ඔබතුමාගේ කලා කටයුතු, වෛද්‍ය කටයුතු සහ කලා කටයුතු දෙකම අපි වෙන වෙනම කතා කරමු. ඉතින් දෙකම ඉතින් සම්බරව කරගෙන යනවා. මම ළඟදී අලුත් නිර්මාණ දෙකක් කරා. එකක් මගේ තනි ගීතයක්, ඉස්කෝලේ ඇඩ්වාන්ස් ලෙවල් කරන ළමයෙක් ඇතුළු මගේ පේෂන්ට් කෙනෙක්. එයා ඇවිල්ලා කිව්වා, සර් මටත් මියුසික් කරන්න පුළුවන්, මේ කැමතිද මගේ සින්දුවක් මම හදලා දෙන්න බලන්න පුළුවන්. පස්සේ මම ඉතින් ඒ වගේ රෝගියා හිතටත් හොඳයි නෝනේ, නැත්නම් අපි ගැස්ට්‍රයිටිස් රෝගයට මම ප්‍රතිකාර කරා, මානසික ආතතියත් උකට බලපානවා. ඉතින් ඇත්තටම මේ මෙලඩි කරපියලින් දුන්න උත්තරයක්. මෙලඩි එක ගෙනල බැලුවම හරි ලස්සනයි මෙලඩි එක. පස්සේ මමම ඒකට වචන දාලා මේ සින්දු හැදුවා. එතකොට තව මමයි බිරිඳ මාදනීගේ අපේ විවාහ සංවත්සරය නිමිත්තෙන් යුග ගීතයක් ගායනා කරා. ඒක මම හිතන්නේ සමාජ වෙබ් අඩවිවල තියෙනවා, ප්‍රේක්ෂකයන්ට බලන්න පුළුවන්. නිකන් ඉන්නේ නැහැ වෛද්‍ය කටයුතු කරන ගමන්ම නේද? හොරි කරන ડોක්ටර් අපිට නැවතත් අපේ ආදර හිතුව දුන්න ගන්න ડોක්ටර් මේ ડોක්ටර්ගේ ඇත්තටම ප්‍රතිකාර කරන්නේ වැඩියෙන්ම මොන රෝගවලටද ડોක්ටර්? මම ආමාශ ආන්ත්‍රික විශේෂඥ ශල්‍ය වෛද්‍යවරයෙක්. එතකොට කටින් පටන් ගත්තාම ආහාර අරගෙන ජීර්ණ වෙලා අවශෝෂණය කරන කෙලවර ඉවරන තැන එනකල් සහ අවට තියෙන ડોක්ටර් ආයිති මට නියුඟක්. ඒකනේ ආහාර ජීර්ණය සහ අවශෝෂණය සම්බන්ධ දේවල්. ඉතින් ඒ පිත්තාශය ගල් වෙන්න පුළුවන්, අග්නිආශය ප්‍රශ්න, රාමාශය, කුඩා බඩවැල, මහා බඩවැල, බුද මාර්ගයේ ඒ සියලු දේවල් රෝග තත්ත්වයන් සහ අක්මාව ඒ සම්බන්ධිතව විශේෂඥ වෛද්‍යවරයෙක් හැටියට වැඩ කරනවා. බොහොම ස්තුතියි ડોක්ටර්. අපි ඒ ගැන විතින් විට කතා කරමු. අපේ ආදරණීය රසික රසිකාවයන් කෑමෙන් කොහොමද පරිසම් වෙන්න ඕනේ, මේ ගීත අතරතුර ඒවත් අපි කතා කරමු. ඒතර අපේ හිතුවදුන්න දැනුමකුත් ලැබෙනවා. ඒ වගේම අපි දක්ෂ ගායන ශිල්පියෝ ගණනාවක් බිහි කරපු බන්දුල ජයසිංහ මහත්මයාට අපි ආරාධනය කරා. අයිබන් බන්දුලයේ යුගයේ එදා ඉඳන් අද දක්වාම ඉන්න දක්ෂම පද රචකයා ඔබයි කියලා අපිට හිතෙන්නේ. මට පුළුවන් විදිහට මම මෙන්න මේ ටික මේ ඔබතුමා මතක් වෙන්න පොඩ්ඩක් ලියාගත්තා. ඔබ රචනා කරලා තිබෙන මොන මොහොනට චන්දසේන අයියාට ඔබ ලියලා දුන්න මේ ලස්සන නිර්මාණ තමයි සුදු පිරුවටයයි, සුදු පිරුවටයයි, ඒ වගේම දෑසේ කතාවේ හද දෙවලේ මෙවැනි ගීත ගණනාවක් තිබෙනවා. ඒ වගේම රූකාන්ත ගුණතිලක මහත්මයාට කඳුළු බිඳක් මා වෙනුවෙන් සෙනෙහස දෙවලකි මේ ගීත. ඒවා සෝමසිරි මැදගෙදර මහත්මයාට ඉස්සර බැඳි බෙම මුතු 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 වැස්සේ, ඔබගේ දෝතින් පිදු ආදරේ,
ඔබේ ආදරේ මේ වගේ ගීත ගණනාව මට මේ කියන ටයිම් ලක්ෂ්මී නිල්මි මහත්මයාගේ සිහින පහර පාරාදීසේ රාජු බණ්ඩාර මහත්මයාගේ කඳුලැලි දෑසේ සම්ෆ්ලවර් සංගීත කණ්ඩායමේ දේවදාසි නුඹ කෝවිල් දිනේ ගීත ගණනාවක් ඔබ කරලා තිබෙනවා නොයල් රාජ් මහත්මයාට අතුලස් ශ්‍රීගමගේ මහත්මයාට වික්ටර් රත්නායක මහත්මයාට චන්ද්‍රලේඛ පෙරේරා මහත්මයාට මෙවැනි අති දක්ෂ පද රචන පද රචකයෙක් ඔබ අපි ඔබට ආරාධනය කරා. නමුත් ඔබ අද එන්න හේතුනේ මේ චන්ද්‍රසේනගේ වැඩෙත් සමග. චන්ද්‍රසේනගේ අවුරුදු 40ක ගී සමරුම වෙනුවෙන් පවත්වන ප්‍රසංගයේ වෙනුවෙන් මම හිතන්නේ මේ කතා බහ වැඩිපුර යොදාගත්ත හොඳයි කියලා මට හිතුණා. එහෙනම් ඔබත් ආවා ආරාධනා පිළියෙල. මේ දිනවල මොනවද අය ගලුත් නිර්මාණ? මගේ ගීත නිර්මාණ නම් බොහොමයක්ම අඩුයි. මොකද දැන් ඉස්සර තරම් මොකද කැසට් පට බිහි වෙන්නේ නැහැ. ඒ නමුත් ඉතින් ඉඳලා හිටලා හරි අවුරුද්දකට ගීත කිහිපයක් හරි මාතින් ලියවෙනවා. ඒව එලි දැක්වෙනවා. හොඳයි. ඒ වගේම අපි ආරාධනය කරා චන්ද්‍රසේන හිට්ටිරාජ් මහත්මගේ ආදරණීය ළඟදිම උපාධියක් ගැනීමේ බලාපොරොත්තුවෙන් ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබන අපේ ලිහිණි හිට්ටිරාජ් සහෝදරයාට ආයුබෝවන්. කොහමද නංගි ඔබේ කලා කටයුතු තාත්තගේ වැඩේට ගොඩාක් උනන්දු වෙනවා කියලා කිව්වා. මම චන්ද්‍රසේනයන් ඇහුවා මේක අප්‍රමුඛද? අයියේ සින්දු කොහමද සිලෙක්ට් කරේ? අයියේ සින්දු 400ක් විතර තියෙනවා. කොහොමද මේ සින්දු 20කට 30කට සීමා කරේ කියලා? නෑ මල්ලි මේ දුවනේ තේරුවේ දුව ටෝනි සින්දු තමයි ගොඩක් කියන්නේ කියලා. ඇත්තද මේ කතාව? නෑ ඉතින් අපශි වල්ලා කිව්වා අයියට එමට සිලෙක්ට් කරන්න කියලා. සින්දු තෝරන්න ගියාම දැන් අඬු වෙනවා ගේ අන්තිමට. ඒක දාන්න නෑ මේව දාන්න නෑ. ඒක ප්‍රශ්න තුන පොවිදච්චි ඒකතර. දැන් ගොඩක් ප්‍රශ්න ඉදිරියේදී දක්ෂ ගායිකාවක් වෙයි ඒකට කිසිම සැකයක් නැහැ. හොඳට ඉගෙනුමත් ලබලා හොඳම ගායිකාවක් වුණොත් ඔබගේ වටිනාකම වැඩි වෙනවා. ඒ වගේම අපේ ඇන්වි ගුණදාස මහත්මිය ඔබතුමා තමයි අපිට ආරම්භය ලබා දුන්නේ. කොහොමද ඔබතුමන්ගේ මේ දිනවල කලා කටයුතු? සුදු පරිදි නිරුදු ලියන්නේ. FM නාලිකාවක ඉතින් හැම ඉරිදා උදේම ඒ අබුද්දස්ස කාලේ කාලණ උරුස්සල් කියලා ලංකාව විසිදු වෙන මේ ඝාතන පිළිබඳ සත්‍ය දුන් හැම ඉරිදා උදේම 9 ඉඳන් 10 වෙනකම් විකාශනය වෙනවා. හොඳයි. ඒ වගේම තරංග වල ඔව් දැන් මේ මාස 25 වෙනිදා පොහේ දිනේ තියෙනවා මේ බොල්ලෑගල අර වෝටර් වෝල්ඩ් එක තියෙන්නේ ඊට මෙහත් අල්වත් ප්‍රදේශයේ මේ විහාරස්ථානයක රාත්‍රී 7 ඉඳන් 8 වෙනකම් පැයක සජීවී විරුද්ධ ධර්ම දේශනාවක්. හොඳයි. ඔව්. මේ පැත්තට එනකොට අපේ දක්ෂ රංගන ශිල්පීන්වා දිල්ලාරා රාජපක්ෂ රංගන ශිල්පීනිය අලුතෙන් චිත්‍රපටයක් ඇවිල්ලා තියෙන්නේ. හරි සතුටින් ඉන්නේ බලන්න මූණේ හිනාව. කොහොමද? ඇත්තටම බුද්ධික මේ දවස්වල මගේ අලුත් චිත්‍රපටියක් තිරගත්ත වෙනවා. ඇලඩින් සහ පුදුම පහන කියන චිත්‍රපටිය. ඉතින් හරිම සතුටුයි. කාලයකට පස්සේ මම රංගනෙන් ඈත් වෙලා ඉඳලා මට අවස්ථාව ලැබුණා මේ චිත්‍රපටිය රඟපාන්න. ඉතින් මේ වෙලාවේ මම ඇත්තටම මෙහෙම ස්තුතිවන්ත වෙනවා එහි අධ්‍යක්ෂකවරයා සිනමාවෙන් කුරුළු පිහාටු ගෙනාපු රංගන අධ්‍යක්ෂවරයා සුමිත් කුමාර මහත්මයාට මා වේ චරිතයට තෝර ගැනීම සම්බන්ධයෙන් ඉතින් මෙතෙක් කරන්න නොලැබිච්ච විශේෂ චරිතය මුස්ලිම් ජාතික කාන්තාවක චරිතය මම නිරූපණය කරන්නේ. ඉතින් හරිම සතුටුයි සුමිත් කුමාර මහත්මයාගේ අධ්‍යක්ෂණයක් ප්‍රසාද් වීරසූරි මහත්මයාගේ නිෂ්පාදනයක්. සතුටින් පස්සේ අපි ඒ විදිහට කතා කරමු. ඒ චරිත විදිහට පොඩි නිරූපණයක් ඉදිරිපත් කරා කියලා මට විශ්වාසයක් තියෙනවා. තවත් අපි බොහොම දක්ෂ රංගන ශිල්පියට ආරාධනය කරා ගීත ගායනා කරන්නත් පුළුවන්. ඒ වගේම දක්ෂන්දමින් රඟපෑමේ හැකියාව තිබෙනවා අපේ නිශාන්ත ජයවික්‍රමාරච්චි. ආයුබෝවන්. ආයුබෝවන්. කොහොමද ඔබේ කලා කටයුතු? අත්‍රම් බුද්ධික හොඳයි. මේ දවස්වල වෙනත් නාලිකාවක ටෙලි නාට්‍යයක් විකාශනය වෙනවා. ඒ වගේම තව නාට්‍ය දෙකකට සනත් අබේසේකර මහත්තයා රවින්ද
මහත්තයාගේ ආරාධනාව ලැබිලා තියෙනවා. ඉතින් ඒවට සූදානම් වෙන ගමන් පෞද්ගලික වැඩ කටයුතු කරගෙන හොඳින් ඉන්නවා. හොඳයි. ඒ වගේම අපි තවත් ආරාධනය කරා දක්ෂ ශිල්පියෙකුට සම්පත් බණ්ඩාර සහෝදරයා අයිබුවන්. කොහොමද ඔබේ කලා කටයුතු? මේ දවස්වල කලා කටයුතු අලුත් නිර්මාණ දෙකක් මම කරලා තියෙනවා. ඒක දැන් එළි දක්වන්න තව ටික දවසක් යනවා. ඉතින් ඒක තමයි දැනට හොඳයි. ඒ වගේම තවත් ශිල්පියෙකුට අපි ආරාධනය කරා සුභාෂිනි. කොහොමද ඔබේ කලා කටයුතු? මම ඉතින් ගෙදර වැඩත් කරගෙන කලා කටයුතු වැඩත් කරගෙන ඒ වගේම රැකියාවේ වැඩත් කරගෙන ඉතින් බැලන්ස් එකේ යනවා. බැලන්ස් එකේ හොඳයි. බැලන්ස් එකේ තමයි යන්න ඕනේ. ඒ වගේම තවත් ගීත ගණනාවක් කරමින් ශ්‍රී ලංකාවේ කලා ශිල්පීන් පියනා ගන්නට බොහොම ආසාවෙන් ඉන්න ඒ වගේම ඔහුගේ ප්‍රතිඵල දැන් සෑයෙන්ට ඇවිල්ලා තියෙන්නේ ඔහුගේ වැඩවල. අපේ ප්‍රීති ලියනගේ සහෝදරයාට අපි ආරාධනය කරනවා අයිබුවන්. කොහොමද ඔබේ කලා කටයුතු? මේ දවස්වල ගීත දෙකක් එළිදක් කරලා තියෙනවා. තාම ඒක සමාජ බඩි වලට හැම්මේ නෑ. නාලිකා කීපයකට යොමු කරලා තියෙන දෙක අනුමැතිය ලැබුණාට පස්සේ මම මේ ගීත දෙක තමයි දැන්ට අනුමත කරලා තියෙන්නේ. ඊට අමතරව තියෙන ගීත ගායනා කිරීමේ හැකියාව සිත් බොහොම ස්තුතියි. අපේ හිතවතුන් අද ඉන්නව වෙනදට වඩා අපේ ආදරණීය රසික රසිකයන් බලන්න නැති මොකද මේ කියලා වෙනද 8 දෙනා ඉන්නේ අද 10 දෙනෙක් විතර ඉන්නවනේ. නමුත් ඒකට හේතුවක් තියෙනවා. අපි චන්ද්‍රසේන අයියා අපි ගෙන්නගත්තේ අපි හදිස්සියෙම එතුමාට ආරාධනය කරේ. අපිට මොකද මෙතුමාගේ වැඩේට අපේ නාලිකාවෙන් අපේ ඩයලොග් ප්‍රිද්ම රාත්‍රියෙන් අපිට මේ වෙලාවේ තමයි චන්ද්‍රසේන අයට උදව් කිරීමේ හැකියාව තිබෙන්නේ. ඔබේ කලාවට අපිත් යමක් කරන්න ඕනේ කියලා හින්දා තමයි අපි ඔබට හදිස්සියෙම ආරාධනය කරේ. ඔබේ ආරාධනාව පිළිඅරන් අපේ ආරාධන පිළිඅර ඔබ පැමිණියට ගොඩාක් ස්තුතියි. එමන අපේ ආදරණීය සංගීත කණ්ඩායම හඳුනා ගනිමු. පැට්වාදී ශිල්පියා ආර්ෂේ වගේම කුමාර එකතු වෙනවා විදුලෝගණය තුලින්, නිලුක් එකතු වෙනවා බේස් গিitar තුලින්, තුෂාර එකතු වෙනවා රිදම් গিitar තුලින්. ආදරණීය හිතවතුනි චන්ද්‍රසේන හෙට්ටිරාජ් මහත්මයාගේ ගීත හැම එකක්ම එකකට එකක් ජනප්‍රියයි. නමුත් අපි අද මේ උතුම් පොදින මෞගුණ ගීතයකින් මේ වැඩසටහන ආරම්භ කර දෙතාම හොඳයි කියලා මට අයියේ. Thank you.
ඉපදි අඳුලෙන්ම මිලගෙන බණ මඩලේ මිනි පහන වනු දිවි ගංගාවේ නොනිවි තියඹ තුල මාතුරුලකගෙන නිවන් තරනු අම්මා ජීවන උයන්තරේ නොමිවි දෙල්වෙන පහන ගිනිරන්තරේ ඔබ මට සුවය ගෙනේ අම්මා ජීවන උයන්තරේ ස්තුතියි බොහොම ස්තුතියි හොඳ ආරම්භයක් ඒ මියුරු ගීතයෙන් මවුගුණ ගීතයෙන් ආරම්භ කරනවා මට අහන්න දෙතන මේ ගීතයට කොච්චර කාලයක් ආයුෂ තිබෙනවා ගීතයට අවුරුදු 1980 මුල් කාලේ ඉඳන් 38ක් වෙනවා පද රචනය සහ සංගීතය කාගේද අයියේ මගේ පද රචනය සහ සංගීතය ගොඩක් කටේ බාල වෙන්න හදන ඔය ගීතයත් එක්කයි මේ ගීත එදා ගායනා කර විදිහටම අදත් හැම වේදිකාවකම මේ අවුරුදු 38 පුරාටම ගායනා කරනවා. මමත් ඉල්ලුවේ ඔබ තෝරගන්න ගීතයක් දෙවෙනි එක පාටම නේද සූදානම් වෙලා තිබුණේ නැහැ. සංගීත කණ්ඩායම ලස්සනට වාදනය කරා. ඔක්කොම අයියගේ සින්දු බලන් ඇවිල්ලා තියෙනවා. අය ඉස්සරහට කියන්නේ සින්දුත් අපි සංගීත කණ්ඩායම බලලා තියෙනවා. අයියා තාම මෙලඩි දාලා නැත්නම් ඒගොල්ලන් ඒ මෙලඩිය දාගෙන හරි යන්න ලේසි අද වැඩි අයියා වෙනුවෙන් අද දෙන්න පුළුවන් භක්තිය දෙන්න යන්නේ මේ අද උතුම් දවසේ. අපි ඉදිරියට රසෝදිර ආරාධනය කරනවා ගායනා කරන්නට එන්න ඉදිරියට. ලස්සන ලක්දිරණි සඳ
බොහොම ස්තුතියි බොහොම ලස්සනට අපේ ආදරණීය සහෝදරිය දිල්හරා ගීතය ගායනා කරන විට මුල් ගායන ශිල්පිනිය ආදරය මතක් කරමු වාලිබුලසිංහල මහත්මිය අපේ ආදරණීය දෝතුන් බලන් ඉන්නේ චන්ද්‍රසේන අයියාගේ තව ගීතයක පුංචි කොටසක් කරේ ගණේ කියලා අපේ ආදරණීය රසික රසිකාවයන් මා ගැන විශ්වාසයක් තිබෙනවා ඒ විශ්වාසයේ බිඳින්න මා කැමති නැති ඉඳා මා චන්ද්‍රසේන අයට කියනවා අපේ ආදරණීය බන්දුලයත් ඉන්න එකේ අපි පුංචි කොටසක් ගායනා කරමුද ඔහුම අපට ලස්සනට රචනා කරලා දුන්න අපේ අදවතේ අද වෙනකම් තිබෙන සුදු පිරුවට ඒ කියන ගීතේ පුංචි කොටසක් අපි ගායනා කරමු හා හදවතට දැනුණා අපිටත් වඩා අපේ ආදරණීය බන්දුලයි ඔබේ සුරතින් නිර්මාණය වෙච්ච මේ ගීතය මෙහෙම ඇහෙනකොට ඔබට පුදුම සතුටක් දැනෙනවා ඇති ඔබ කියන්නේ මගේ අදහස කොයි විදිහට මගේ හිතට ගලාගෙන ආවද ඒක සාර්ථක වුණා කියන දේ තමයි සංසෙනගේ හඬින් ඇහෙනකොට කොයි වකවානුවද මේ ලියලා දුන්නේ චන්ද්‍රසේනයට 1992 අවුරුද්දේ මොකද මගේත් විශේෂත්වයක් තියෙනවා චන්සේන වෙනින් මම ගීත 30ක් නිර්මාණය කරලා තියෙනවා අපේ අද 28ක් විතර ගන්න සාමාජිකෘතු ඒ 30නුත් හැබැයි මෙහෙමයි චන්සේනගේ මම ගොඩක් ලිවි කලින් මේකේ හදපු තනු වලට මේක මේක කාගේ තනුවද මේක නෑ මේක විතරයි මම හිතන්නේ මම ලියපු ඒ සින්දු 30න් වචන ලියලා ඉස්සෙල්ලා වචන ලියලා ඉවරලා පස්සේ තනුවක් දාලා ගායපු ගීතේ මේ ගීතේ විතරයි මේ මියුසික් කරේ කවුද චන්සේන बैक
කොළඹ නුවර බස් එක රුපියල් 20යි එතකොට ගන්නේ AC බස් එකේ මම දැන් නිශාන්තර මේ සිද්දුවත් සමග අත්දැකීමකුත් තිබෙනවා ඔබ මට කියා සිටියා ඔබට ආදර හේතුවෙන් අපිට පුංචි විරාමයක් ගැනීමට අවශ්‍යයි ඔබ දන්නවා ඩයලොග් මයි ඩයලොග් ඇප් එක හරහා මයි ප්ලෑන් ඇක්ටිවේට් කරගෙන ඔබගේ ඩේටා වොයිස් SMS ඔයා කැමති විදියට අඩු වැඩි කරගන්නට පුළුවන් ඩයලොග් අනාගතය අදයි පුංචි විරාමයක් අරන් ඉන්න නලවන මගේම ගීයක් නැලවිලිසනින් ඈතින් මතුවෙනවා පෙර දිනයක මා පෙම් කළ යුවතිය සියපුතු නලවනවා මගේම ගීයක් නැලවිලි දිනරෙන් ඈතින් මතු අතිදක්ෂයෙක් ඔබතුමන් ඉගෙන විශේෂඥ වෛද්‍යවරයෙක් වෙන්නේ ගීත ලොවේ වෙන්නේ කොහොමද චන්ද්‍රසේන අයියේ මුල් ගායන ශිල්පියා පණ්ඩිත් අමරදේව සුනිල් සරත් පෙරා රචනා කරලා තියෙන්නේ අමරදේව මාස්ටර්ගේ සින්දු බොහොම අතරම මම අද ඒක ගායනා කරේ බුද්ධිකගේ ඉල්ලීමට මම ඒක ගීතේ කාලින් ගායනා කරලම නැහැ බුද්ධිකගේ ඉල්ලීමට මම ආයනා දැන් ડોක්ටර් අද උතුම් පොහො දිනයක් හින්දා මම ටිකක් සංවරයි ටිකක් ඇඟේ තියෙනවා එනවා නමුත් මාත්‍රිය සංවරයි ගීතත්
සංවර ගීත අපි අද ටිකක් තෝරාගත්තේ අද පොය දවසට ටිකක් හරි ළඟින් යන ගීත වෙන්න ඕනේ කියන්නේ මෙලඩියවත් අඩුම ගානේ ස්ලෝ වෙන්න ඕනේ නැත්නම් අපි ඉතින් වෙනදාට පොඩ්ඩක් මෙතන අයියේ ට්‍රිප් එකක් යනවා වගේ තමයි අපි ප්‍රෝග්‍රෑම් එක කරා යන්නේ අපි ආදරණීය හිතුවුත්තේ අද අද ආදරණීය රසික රසිකාවිනුත් මම හිතන්නේ අපිත් එක්ක මේ වෙනසට මුහුණ දෙනවා ඇති විශාන්ත සහෝදරයා ආරාධනය කරන පරක් වෙන්න විදිහක් නැහැ එන්න ගායනා කරමු ලස්සන ගීතයක් අපේ දක්ෂ රංගන ශිල්පී ගායන ශිල්පී නිශාන්ත එන්න මේ වගේද ආ අඬගෙන ආයිද මුල් ගායනය අද උතුම් පෝය දින ඇත්තටම බුද්ධික හොඳ පද රචනයක් මොකද මෞගුණ මහමෙරක් ලියනවා හැබැයි පියසෙනහසට කවි ලියලා තියෙනවා හැබැයි මෙතන සංවාදයක් තියෙනවා හඳට අම්ම උපමා කරලා ඉරට පියා උපමා කරලා සිසිල ආලෝකයේ දෙකෙන්ම තමයි මේ ලෝකේ රැකෙන්නේ කියන එක තියෙනනේ ඔව් අනිවාර්ය සින්දු අඩුයි කියලා ඔබ මට කම්පෙන් ගන්න බා බන්දලයක් කියන දියක් තියෙනවනේ නේදයි එහෙම ඇතර පොඩි එහෙම පොඩි ඊගයක් කියනවා මම චන්සෙන්ට මතක් කරේ එකයි මේ මට ගීතය ලියලා තියෙනවා අම්මයි තාත්තයි දෙන්නගෙනම එකම ගීතයකින් කියවෙන එක මං කිය චන්සෙන්ට මේ ගොඩාක් කල්ලේක තනුව බුද්දා තියෙනවා සේ සෑම දෙයක්ම තියෙනවා නමුත් මට ආසයි චන්දසේන අය චුට්ටක් දුරට එක්ක යන්න 1978 නත් එහා අරයි යන්නට මට ආසයි ඒ තමා චන්දසේන අය සෝමසිරිග ජයම මහත්මයා ගීත බොහොම ලස්සන ගායනා කරනවා පුංචි කොටසක් ගායනා කරමු මේ යන හැම වෙලාවකම මේ මැදට චන්දසේන අය ඉන්නවා අනිත් ගායන ශිල්පීන් යන්න කලින් ආයෙත්
අපි ආයෙත් හම්බු වෙමු. අපි ආයෙත් හමු නෝනානම් ඉස්සර දවසක මිය ගිය සෙනෙහස යලි ඉපදීමා හද හඬවන්නට අපි ආයෙත් හමු නෝනානම් ඔබ නාඳුනනා විරහ වේදනා පෙරදා වින්දේ මා පමනයි හුඟ කලකින් හමු වී සොලතැවුල් අදත් විඳින්නේ මා පමනයි. බොහොම ස්තුතියි. හොඳයි, දැන් ඊට පස්සේ අපි ඔය ගීත කොච්චර කාලයක් ගායනා කරන්න වෙන්නද අයියට? අසල් වෙන කාලේ ගොඩක් අවස්ථාවල ගායනා කරලා තියෙනවා. සම්ද ඔය ඒ කියන්නේ සොන්ජා මහත්මයාගේ ගීත සියල්ලක් වගේම ගායනා කරලා තියෙනවා. දැන් ඉල්ලි මේ තව සුළු මොහොතක එතකොට ඒවට සූදානම් වෙන්න. එහෙමනම් රූකාන්ත ගුණතිලක මහත්මයාට ලස්සන ගීතයක් රචනා කරලා දෙනවා අපේ ආදරණීය බන්දුල් ජයසිංහ මහත්මයා. මේ ගීතය අතිශයින්ම ජනප්‍රිය වෙනවා. මට ආසයි ඒ පද රචකයන්ට කියලාම ඒ ගීතය අද ඩයලොග් රිද්ම රාත්‍රි ගායනා කරන්න. බලමු බලමු මොකද්ද මේ ගීතය කියලා. සංගීත ගන්නවට බාරයි. බන්දුලයියේ ඔබ
ගීත ගායනා කරන්න බැහැ කියලා කිව්වා. මං කිව්වා එහෙම බෑ, එක ගීතයක් හරි ගායනා කරමු. තාල නැතුව සින්දු ලියන්න බැරි නම් මම ඉස්ලාම් ගායනා කරේ රූකාන්තරත් ඉස්සලා. හිතන්න පුළුවන්ද? මොකද මේ ගීතේ රෝහණ වීරසේනගේ තනුවක් ඉස්සලා නිර්මාණය කරපු තනුවටයි වචන ලිව්වේ. ඉතින් දැන් මං අනිවාර්යයෙන්ම ඔව් තනුව හැදුවට පස්සේ මම වචන ලියලා ඉස්සලා මමයි කියන්නේ. දැන් මේකේම මේ ගැළපීමක් සම්බන්ධ වෙන්න බෑ. ඒක ඉස්සලාම කිව්වා මම මේ කවුරුත් කිසිම කෙනෙක් දන්නේ නැහැ. මම විතරයි මොකද මම තනුව අහලා එකට මේ වචන ටික ලියලා තමයි රූකාන්තර වාර්ධුනේ මෙන්න ගීතේ මේ ගායන්න කියලා. බොහොම ස්තුතියි. ඒ නිර්මාණ අධිසේනම සාර්ථක වුණා. චන්ද්‍රසේන එමෙන්න අය අපිට අයියව හම්බ වෙනවා. අයියා හම්බ වෙනවා ටික කලකෙනම් හම්බ වෙනවා අයියා මට. ටික කලකෙනම් හම්බ වෙනවා. සංගීත කණ්ඩායම සූදානම් ඉන්නවා. පුංචි කොටසක් ගායනා කරලා අපි යම් මේසව්වට. කපටි වෙලා පොඩ්ඩයි ගායනා කරන්න. හොඳයි, බොහොම ස්තුතියි අයියේ. මේ වෙලාවේ නෑ 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 මම 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 කිව්වේ ඒකයි. දැන් මට ඊට පස්සේ ඒ කැලේ මම කියන්නේ මේ සම්පූර්ණ සින්දු හාන්න ඕන නම් එන්න හත් වෙනිදා මාර්ගම සර්ව සේවා සභාවේ රංගන ශාලාවට එන්න කියලා අපි ඔබට නැවත වතාවක් ආරාධනය කරනවා. දැන් ආරාධනය කරන්නේ ධම්මික සහෝදරයාට. අතුල අධිකාරී මාත්මය ලස්සන ගීතයක් තෝරාගෙන තිබුණ අපි ගායනා කරමු.
වුණත් දැවුණත් ගිය දෙමදිය කරලා සුවඳක් වන්නේ මතකයි අද නම් රැඳිලා මතක යන්නට බෑ මට නම් කිසිදා ජීවිතේ කියාද ආදරී ඔයා හිත අස්සට හීන ගොඩක් ඉනල්ලා දුන්න ඔය ඇස් දෙක අමතක කර හිඳින්නේ කොහොම සුළඟ වගේ මාත හැර දුරක යන්නට වරුද මගේ රත්තරනේ බොහොම ස්තුතියි ධම්මික සහෝදරයා බොහොම ලස්සන ගීතය ගායනා කරා අපි මුල් ගායන ශිල්පියා බොහොම සම්පත් සහෝදරයා මුල් ගායන ශිල්පියා අපි බොහොමත් ආදරයෙන් මතක් කරමු අතුල අධිකාරි මහත්මයාගේ මේ මුල් ගීතය මුල් ගායනේ බොහොම ලස්සනයි බොහොම හොඳයි තාත්තා දුව ලොකු සාකච්ඡාවක් තාත්තලා දුවලට සාකච්ඡා කරන්න වෙලාවක් වෙන්නේ නැහැ කෙලස් එක කීවත් අයියා ඒ කතාව නතර කරන්නෙත් නැහැ ඒ හින්දා අපි ආදරේ සංගීත කල්ලාමට අපි එනම් මේ කියමු කෙලස් එක කීවත් පිච් එක දෙන්නකම පොඩි කොටසක් අපි ගායනා කරමු කෙලෙසක කීවත් ඔබ ගැන මතකය අමතක කරනු කියා ඔබ ඒ කීව ලෙසේ අමතක කරමි කෙසේ ඔබ ඒ කීව ලෙසේ අමතක කරමි කෙසේ බොහොම ස්තුතියි දැන් එන්නෙම පොඩ පොඩ ගායනා කරන්නේ හත් වෙනිදා ලං වෙනවනේ පොඩ පොඩ රෑ වෙනවා කියලා කියන්නේ හත් වෙනිදා ලං වෙනවා නිෂ්පාදක කණ්ඩායමට දුරගතන නමුතුන් ලැබෙනවලු චන්ද්‍රසේනගේ දුව සිං කරල් නැද්ද කියලා දැන් ඔන්න ඔබේ අවස්ථාව උදා වෙලා තියෙන්නේ ඉස්සලා ඔබ දැන් අද මුලින්ම ගායනා කරන්න යන්නේ ඔබගේ ඔබේම ගීතයක් එහෙම ඔයාගේ ගීත ගායනා කරන්න දෙන්න බෑ අපිට ආසයි චන්ද්‍රසේනගේ ආදරණීය දියණිය තමන්ගේ තාත්තගේ ගීත ගායනා කරනවා දකින්න අපි ආසයි අපි ඉස්සලා තාත්තගේ ගීතේ පුංචි කොටසක් ගායනා කරලා ඉදින් පුංචි කොටසක් ගායනා කරලා ඔබේ ගීතේ දෙයක් සමුදුර දියට වඩා ඔබ දාදිය හෙළුවේ අප හිඳයි සත් මහ සමුදුර දියට වඩා ඔබ දාදිය හෙළුවේ අප හිඳයි පියාණනි ඔබේ අගය දැනෙන්නේ මමත් පියකුහු අද දවසේ සත් මහ සමුදුර දියට වඩා ඔබ දාදිය හෙළුවේ අප හිඳයි බොහොම ස්තුතියි බොහොම ස්තුතියි එහෙමනම් ඒ ලස්සන ගීතයත් එක්කම අපි ආසයි ඔබේ ඔරිජිනල් ගීතයන් නමුත් අපි ටිකක් අගේ කරනවා අපි යනවා පුංචි විරාමයකට ගිහිල්ලා ඇවිල්ලා අපි ඔබේ නව නිර්මාණය අලුත්ම ගීතය ගායනා කරන අපේ ආදරණීය හිතවතුන් වෙනුවෙන් ඩයලොග් රෝමින් ගාස්තු දැන් 70 දක්වා අඩු කරලා තිබෙන්නේ චන්දසේන අය ඔබ රට යන විට ඔබේ ආදරණීයයන් සමග ඇතිතරම් කතා කරන්න පුළුවන් ඉන්දියාව චීනය සිංගප්පූරුව මැලේසියාව තායිලන්තය ඇතුළු රටවල් ගණනාවකට මේ මිල අඩු කිරීම කරලා තිබෙනවා ඩයලොග් අනාගතය අදයි පුංචි විරාමයක් අරන් ඉන්න Oh
බොහොම ස්තුතියි අපිට කියන්න මේ ලස්සන ගීතය පද රචනය සංගීතය කාගේද මේ ගීතේ පද රචනය සංගීතය දෙකම අම්පච්චිගේ ආ අපි තවත්වත් පුළුවන් නාදයක් ලබා දෙන්න විෂුවල් එකක් තාත්තම කරලා දෙයිද කරලාද තියෙන්නේ විෂුවල් එකක් කරා අයියා විෂුවල් එක අයියා මේ පවුලේ වැඩ තාම කලේ නැහැ කරන්න ඉන්නේ අයියා තමයි ඉතින් කරන්නේ මේ ඇත්තටම අම්මා විතරයි සහභාගීු නැත්තේ නේද ගෙදර ඔක්කොම සම්බන්ධයි වැඩි නේද හෝම් ප්‍රොඩක්ට් එක හෝම් ප්‍රොඩක්ට් හෝම් ප්‍රොඩක්ට් මම ලස්සන දැනට අපිට YouTube එකේ නරඹන්න තියෙනවද කොහොමද තියෙන්නේ මංගාව තනි වෙච්ච කියලා YouTube එකේ සර්ච් කරා මේ හිටියද මංගාව තනි වෙච්ච කියලා YouTube එකේ සර්ච් කරන බොහොම ලස්සන ගීතයක් තිබෙනවා බොහොම ස්තුතියි ලස්සන ගීතය ගායනා කරාට පස්සේ අපේ වැඩසටහනේ තාත්තයි පුතයිවම ගීත ගායනා කරනවා නිශාන් දන්නවා ඇති ඒ වගේම තාත්තයි දුවයිවම අම්මයි දුවයිවම ගායනා කරනවා එක ගීතයක් බෙදාගෙන ගායනා කරන්න ඕනි ඒ වැඩේට තව සුළු මොහොතකින් ලෑස්ති වෙන්න අපි යනවා සුභාෂිනී ඔබ වෙත එන්න ගායනා කරමු ලස්සන ගීතයක් ශා සංගීත කණ්ඩායම සමග Mm-hmm.
සුභාසිනීගේ මුවින්ම මුල් ගායන ශිල්පී ආදරයෙන් මතක් කරමු. ඇත්තටම කීර්ති පැස්කුවල් මහත්මයා මම හරි ආස සින්දුවක් වගේ මාස ගායකෙක්. බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි. චන්දසේන අයියේ මට ඇත්තටම කඳු පළාත් වලට යන්න යන්න පුදුම සීතලක් තියෙනේ ડોක්ටර්. ඒකට හේතුව මොකද ડોක්ටර්? ඔක්සිජන් ප්‍රමාණය සීතල වැඩි වෙනවා මේ සාමාන්‍යයෙන් ඔක්සිජන් ප්‍රමාණයත් අඩු වෙනවා චන්දසේනට එහෙමද කියලා අහන්න මම යන්නේ නේද ඒ තැනකට ගියලා අපි බෙල්ලුත් පැත්තට යන්න එහෙමද නෝ බෙල්ලුත් වල තුර අපි නුවරලි පැත්තට යන්නකෝ තවත් උදහාට යන්නකෝ එතකොට සීතල ඒ ඒ ඇයින ගීතරාවේ නේද ડોක්ටර් ඒ පැත්තේ දැන් සින්දුවක් කන්දක් මුදුනේ දැන් ගියොත් කොච්චර සද්දෙද හැයිද නේද පල්ලෑ තියෙන ගම්මනල් ඔක්කොටම හැයි සංගීතය මේක ලස්සන සින්දුවක් හැදෙනවා අපේ සංගීත කරන්නේ මේක හමු මොකද්ද මේ සින්දුව කියලා සිත කඳු යයි ගයන ගීලා Kandu yaayi
දැකද ඒකත් බොහොම අමුතු විදිහට ගීතයක් නතර කරේ නේද අලිසයි අලිසලා තිනා ගියා දැක්කද මොකද මේ මේ චන්ද්‍රසේන මේ කියන්නේ දිල්ලාරා අපේ නිශාන්ත මේ කියන්නේ එන්න හත් වෙනිදට ආවොත් මේ දේවල් ඔක්කොම නරමිනියා ගියව කියලා ඒ ඉංගිය නේද ડોක්ටර් මේ චන්ද්‍රසේන අය දෙන්නේ ඔව් සම්පූර්ණයෙන්ම අහන්න තියෙන කුතුහලය අර ආසාව වැඩි කරනවා හොඳයි දැන් අද අද මේ දුර් ගායනා කරාට එදාට චන්ද්‍රලෙක නම් ගේනවා ගීත ගායනා කරන්න ආ අශ්ෂා මරුණේ අති දවන්ත වැඩක් ගීත අයිතිකාරී लसन गीत गेलपेन विधिय गीत अभी गायना වඩා උපදින වාරේ
සිනයක මතුදා හතර වරිකයම එතෙර කරන්නම් සංසාරේ පසු ඇවිදින් අම්මේ නුඹ ළඟ නම් කිරි සුවඳේ එත්තිලා කොහොමද අම්මේ එහෙම කරන්නේ අම්මත් සසරින් නැතේරවෙලා බොහොම ස්තුතියි ඔබටත් ගොඩක් ස්තුතියි ඔබත් බොහොම ලස්සන ගීත ගායනා කරා සාධනාත් මහාචාර්ය සරත්නාසිරි මහතා සිහිපත් කරලා තනවා මේ ගීතේ ලිව්වේ ප්‍රියානන්ද විජේසුන්දර හොඳයි ඔබත් ගීත කීපයක් කරලා තිබෙන්නේ කරලා තියෙනවා හොඳයි බොහොම ලස්සන අපේ ගීතේට පස්සුව යමු චන්දසේන අයියේ මේ දුර ඈත ඈත ඒවම තමයි මේ අපි කතා කරන්නේ දැයි ළඟ තියෙන ගැන දේ ගැන ටිකක් කතා කරන අඩුයි දුර ඈත ඈත අතීතය ගැන අතීතයට පොඩි කැලක් තුන්චි කරසක් අපි ගන්නවා අතීතයේ ඔබ හා ඇවිද ගොසින් ආසයියා මග ආයෙත් නින්නට අප පෙම විඳුණු තනින් දුර ඈත අතීතයේ ඔබ හා ඇවිද ගොසින් ඔබ සිත මා සිත දෙලවක රැඳුණා නොසිතූ නොපැතූ ලෙසින් ගැටි එනම් දූතාමත් සිහින මැවෙනවා මතකය හදවත පතුලි රැඳී බොහොම ස්තුතියි මේ ගීත ඇහෙනකොට අයියේ මේ ලස්සන ගීත මේ මියුරු ගීත ඇහෙනකොට ඇත්තටම 7 වෙනිදා සැප්තැම්බර් 7 වෙනිදා කවද්ද වෙන්නේ කියලා තමයි මට නම් හිතෙන්නේ. ඒ වගේම අපේ ආදරණීය රසික රසිකාවන් අතින් තෙන්නේ දේ තමයි. මම හිතන්නේ ඔබ බලාපොරොත්තු වෙනට වඩා රසික රසිකාවයන් පිරිසක් එදාට එයි කියලා දැඩි විශ්වාසයක් මට තියෙනවා ඩොක්ටර්. ඩොක්ටර් ආපිරියන් කීකී හිටියේ මමත් අනිවාර්යයෙන්ම එදාට තනිකරම වැඩ ඔක්කොම නතර කරලා ආදරණීය බිරිඳ සමග චන්දසේනයි ෂෝ එක බලන්න යනවායි කියලා. නේද ඩොක්ටර්? ඩොක්ටර් ලංකාවේ අය මේ කන පිළිවෙල හරිද? කන පිළිවෙලත් වැඩදී අපිට කන්න ලැබෙන දේවල් වලත් ප්‍රශ්න තියෙනවා. ඉතින් එහෙම ප්‍රශ්නයක් තියෙනවා. නම් පිළිවෙල කිව්වහම අපිට මෙහෙමයි හරි පිළිවෙල කියන්න ටිකක් අමාරු තත්ත්වකුත් අද රටේ තියෙනවා. ඒ කියන්නේ අපි ගැස්ට්‍රයිටිස් වලින් වළකින්න කියලා තුන් වේලම කොහොමරි කණ්ඩ කියලා කියනවා. ඔව් කණ්ඩ කියලා කිව්වට මේ කණ්ඩ බැරි ගොඩක් ලංකාවේ ඉන්නවා. එතකොට මේ දැන් ඇත්තටම දැන් මේ බ්‍රෙක්ෆාස්ට් ලන්ච් ඩිනර් කියන නැත්නම් හැදිලා තියෙන්නේ ඒ දවසට තුන් වරක් ආමාශයේ ක්‍රියාකාරීත්වය වැඩි වෙනකොට ආහාර ලැබෙන්න ඕන නිසා. නමුත් ප්‍රශ්න තියෙන්නේ මේ ආර්ථික ප්‍රශ්න හින්දා දැන් මගෙන් අහන සමහර සර්ඩන් කියයි අපි කොහොමද මේ තුන් වෙලම අපි එක වේල කාලේ ඉඳ වෙලාවල් තුන ඒකත් නැති වෙලාවල් තියෙන වෙලාවල් තියෙන කෙනෙක් ඉන්නවා. ඉතින් අපිට දැන් උපදෙස් දෙන්න ටිකක් හරි අමාරු තත්ත්වයක් තියෙනවා මේ ආර්ථික ප්‍රශ්න නිසා. ඉතින් අත ඒකද පිළිවෙලක් නැහැ කියන්නේ වෙලා තියෙන ඒ නිසා. නැත්නම් පිළිවෙලක් ඇති කරොත් ඒක වෙන්නේ නැහැ. විතකදී ඩොක්ටර් කියනවා ගොඩක් අය චන්ද්‍රසේන අයියේ හැම වැඩක්ම හිමීට ගිහිල්ලා Facebook ගිහිල්ලා ඔකම ගිහිල්ලා නාලා යාළුවත් එක්ක කෝල් කරලා මේ හැම දෙයක්ම ඉවර කරලා අන්න බස් එක පරක්කුයි කියලා. එහෙම නැත්නම් වැඩට යන්න පරක්කුණානේ කියලා අර ටයිම් එක ඔක්කොම ඒ කියන්නේ 8ට යන්න දෙන මිනිස්සයා 7:50 වෙනකම් ওই වැඩළු කරන්නේ. ඊට පස්සේ ඉතුරු විනාඩි 10න් 20න් කන්න ඕනේ කෑම එක විනාඩි 2කින් විතර චක් ගාලා කාලා
යනවලු මේ බස් එකට. නිකන් අර ටයිම් එක ඔක්කොම කෑමෙල්ලු අල්ලන්නේ. ඒක හරිද වැරදිද ડોක්ටර්? අතරම කනුව කිව්වොත් වැරදි. කනුව නෙමෙයි ගිලිනවා. කන්නේ නේද මුගක් වලට? අතරම ඉස්කෝලේ යන ළමයිට ඔය ප්‍රශ්නේ තියෙනවා. උදේට නැගිටලා ඊට පස්සේ ඔය කිව්වා වගේ කන්නේ දුවන ගම බස් එකට දුවන ගම නැත්නම් බස්සේ යන වාහනේ යන ගම. ඒකට කන්න වෙන්නේ ගිලිලා තමයි යන්න වෙන්නේ. එතකොට ගිලලා ගියාම එතකොට මේ මේ බඩට දත් වලින් කරන්න ඕන කාර්යයක් ආම්මාශයට අයිති වෙනවා. දැන් එතකොට ආම්මාශයට කරන්න තියෙන වැඩේ වැඩි වෙනවා. මොකද ඒක දත් වලින් හැපිලා ඉන්න බෑ අතන්ට. එතකොට බඩට කරන්න වෙනවා දත් වල කරන වැඩේ. එතකොට වැඩිපුර ඇසිඩ් වැඩි වෙලා ඉතින් ගැස්ට්‍රයිටිස් වෙන්න පුළුවන්. ඔන්න අපේ ආදරණීය දුව දරුවන් සහ වැඩිමහල්ලා මේ සියලු දෙනාටම මම හිතන්නේ ඒක ආදර්ශමත්. හොඳයි, ආදර්ශමත් කතා මේම කී කී ඉන්නකොට මට ආසයි අපේ ප්‍රවීණ ජ්‍යෙෂ්ඨ විරුදු ශිල්පී අයියට තියෙන සම්මාන ගැන මට කියන්න බෑ. මගේ මට ඇත්තටම ඒවා මට කියන්න බෑ. ඒ තරම් ගොඩක් තියෙනවා. මට කියන්න අයියට දැන් පුදුමාකාර විදිහට සම්මාන ගොඩක් ලැබිලා තියෙනවා ඔබේ දක්ෂතාවලට. අපි ඒ ගැන මේ මුළු රටටම කියමු අයියේ. ශ්‍රී ලංකාවේ ප්‍රථම විරුදුබණ කැසට් පට ගායක ජන අභිමානී කාව්‍ය කලා ප්‍රසාදිනි මාධ්‍ය කලා කීර්ති කාව්‍ය සුවර්ණ විශ්ව කීර්ති දේශ ප්‍රසාද කලාසූරි රාජ්‍ය සම්මාන කලා භූෂණ විරුදු විශාරද. ඔබ අපිට ලොකු ආදර්ශයක් හොඳ අත්ප්‍රසන්න ලබා දෙන්න. ඒ වගේම ඔබ හොඳ ආදර්ශයක් මේ රටට ලබා දුන් හින්දා තමයි ඔබට මෙවැනි සම්මාන හම්බෙන්නේ නේද චන්දසේන අයියේ? මොකද සල්ලි දෙල ගත්තේ නැවෙ මේ බොහොම මහන්සියෙන් තමගේ දක්ෂතාවලින් ගත්ත සම්මාන. සමාජයට යමක් විරුද්ධ සුරල් වලින් කියන්නකෝ අයියේ. සතුට සැපත ලංකර සුළු කාලයකට පෝසත් වී හිතට එකඟ නැති වැඩ කොට මොකටද ලොව ජීවත් වී අවාසනාවන්තයෙක්ව මාමී ලොව උපන්නාට රවා බලා මොන පලයද සැපසේ කල ගෙවන්නාට දුරාගෙන කෙනෙකුගේ දේදී ඔහුට දුකත් වදය ලබන සැපතට වැඩියෙන් මට අගුවක මලත් හොඳය නළුවන් දස්කම් පෑවට බෑ සැම දිනටම නටන්න පුළුවන් දෙයකට මිස බැරි දෙයට නොයමි අතගසන්න කෑදර කම තිබු පලියට කෑම යුතුද බඩට වැඩිය ආදරයෙන් සීමාවෙන් පිට ඇත්තේ කඳුළු ගෙඩිය නංගි සයිකල් පදිද්දි තරුණයෝ හා එකට ගැටි මං ඔව දන්නෝ දෙමි වෙනත් තරුණියෝ දැක නටන හැටි මෙල්ල කරන්නට බැරි නම් බිරිඳගේ අව මෙල්ල කරනු බැරි නම් බිරිඳගේ අවගුණ නැගෙන ගමි අල්ලපු ගෙයි අය හදන්න යෑම මගේ සිරිත නිමි මිනිසෙකු මෙන් ජීවත් වී මිය යන්නට ලැබෙන තුරාක් ඉනිමං බැඳුනත් දියුණට නොකරමි වැඩ හිතට හොරාක් සිරිදුව මා ළඟට වෙලා නලවන තාලෙට මුරුදුව විරිඳුව හින්දා මට හැක දුක උසුලන්නක් පුරුදුව අල්ලපු ගෙදර ගැන කතා කළ වැඩක් නෑ. බොහොම ස්තුති, බොහොම ලස්සනයි නේද? දැන් එකවුන්ට් කරන්න එකවුන්ටඩ් කෙනෙක් ඕනේ නැහැ නේ අපේ ගෙවල් වලට?
කියන්නේ අපි වලනේ ගොඩක් ගෙවල් වලට අපිට නම් එහෙම ප්‍රශ්නයක් නැහැ. අල්ලපු ගෙදර කට්ටිය කවුන්ට් කරනවනේ ඒ කවුද එන්නේ යන්නේ. හින්දු මන්ද ඒ කට්ටිය ඒ ටික ඔක්කොම ගානට කරගෙන යනවා නේද? ගොඩක් ගෙවල් වල එහෙම නේද තියෙන්නේ නේ? මිත්ති ඉලක්කරි අද. ඔව් ඔගේ ඔයගල ගෙදර එහෙම සීනක් තියෙනවා. මේ මේ කෑම කන්නේ බොන්නේ අල්ලපු ගෙදර කියන විදිහට. නැත්තම් එයාට තියෙනවනම් මොකක් හරි පාන් කෑමම බඩ පුරවනවා ගැතේ. අනිත් එක නවත්තනවා. එයාගේ තියෙන බඩේ තියෙන ප්‍රශ්නය फॉलो नंदम्मे कथा मुखदे मोन पिंपरूगे नंदम्मला आदर्श मतट उपमा उपमे अंत गण सुंदर तर दाम दे सालेऊ सतयऊ अमापुरी पिंसिरिबर मुनि गौतम मुनि पावेंद समांगिरी संतोषयं कियमि असनु नंदा गेले लिगे वायरे लोवैति उन दासिट एन वायरे की मुकटिया नयाट තවම දැනගත යුතු තරයි බක මූණා කපුටට ලොව කොයි දේ කෙසේ වෙතත් සැවුම අසන්න කුසවනට ඉවල්ලන බැලලි වගේ මීයා නැන්දා ලේලිට ඔලොම් පිඹුරු මා පිල් ගති වැනි ලේලිල තරහනුවන් किबुल मोरु नील ताल मस वैनी नंदला आयु बुआं अलंकार बुद्धु बनंगे सुतीन लेबिन वानी वां इतिन नंदे लेली मनवा कलत मुद्दे करुणा वां अपमन होंदे लेली एकट अपराधी बहकी अंत කොත්මමනේ හොඳ කළත් අපොයි නැන්දා පේන වලු හරහට එලෙසින නැන්දලා දන්නේ ඈගේ දරින් පන්න ගන්නට එලෙසින නැන්දලා ලේලිල අදම දෙපැත්තට බෙදින්ට බොහොම ස්තුතියි ඒ වචන ටික තමයි නේද අයියේ ඈ මං හිතන්නේ අමුතු විදියට අයියේ මේ වචන ඔබමද ලියන්නේ බොහොම හොඳයි බොහොම හොඳයි නැත්තම් මෙතුමාගේ විරුදු කැසට් මං හිතන්නේ හැමදාමත් වගේ කොහෙ ගියත් අනිත් එක වෙසක් කාලේට තොරණක් ළඟ ඔබගේ ඔබතුමන්ගේ හඬ ඇහෙනවාමයි පොසොන් එකට ඇහෙනවාමයි වන්නිදිරේ දැම්මත් ටීවී එක දැම්මත් ඔබේ හඬ ඇහෙනවා ඔබ තාම මට පුදුමේ ඔබ වයසට යන්නේ නැහැ මං හිතන්නේ ඔබගේ තියෙන හිත හොඳකම මයි ඩයලොග් ඇප් එක හරහා මයි ප්ලෑන් ඇක්ටිවේට් කරගෙන ඔයාගේ ඩේටා වොයිස් සහ SMS කැමති විදියට අඩු වැඩි කරගන්න ඩයලොග් අනාගතය අදයි පුංචි විරාමයක් අරගෙන